දී performance එකක්ද ඔනිල ඔනිල දැන් මට කියන්න කොයි වගේ ප්‍රතිචාරයක්ද දැන් ලැබෙන්නේ අපිට මෙතනින් ඇහෙනවා ප්‍රතිචාර මගේ මේ පැත්තේ කනත් අමාරු ඒ තරම් ප්‍රතිචාර ලැබෙනවා කොහොමද ඔයාට එළියෙන් ලැබෙන ප්‍රතිචාර දන්න නැති නොදන්න එන්ටිලත් සහ දන්න සර් නන්දල මාමලත් මගෙන් අහනවා මේ පාර පුතේ මොකද්ද ඔයා කියන්නේ ගිය පාර කිව්ව සින්දුව ලස්සනයි මොකද්ද කියන්නේ කියලා මම කිව්වේ කිව්වේ සර්ප්‍රයිස් එකක් අපි හැමෝම අද සර්ප්‍රයිස් කෝච්ස් කෝච් ප්‍රදීප් අපි මේ වෙනකොට ඔනිලව දකිනවා ඔහුගේ ස්ටයිල් එකකින් අපි ඔහුගේ ආගමනය ගත්තොත් නමුත් අද වෙනස් හරිම සංවේදී පුදුමාකාර විදියට හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් කියලාත් මේ ජාත්‍යන්තර වේදිකාවේ ඔහු ඔප්පු කළා කොහොමද ඔහම සංයමයක් ඇති කරගත්තේ හොඳටම ස්ටේජ් එකේ ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ ගීතනේ පුතා දිගටම ගායනා කරේ ඒතර හොඳටම ස්ටේජ් එක වෙනස් විදියකට පාවිච්චි කරලා වෙනස් මූවමන්ට්ස් කරලා කරපු පුතා අද මාර සංයමයකින් මේ ගීතේ ගායනා කරනවා ඉතින් මෙවැනි ගීතයක් ගායනා කිරීම පහසු දෙයක් නෙමෙයි මෙවැනි ගීතයක් ගායනා කිරීම පුතේ බොහෝම පරිස්සමින් ගායනා කරන්න ඕනේ මං හිතනවා පුතේ ඔයා අද ඔයාගේ උපරිමයේ කරයි කියලා ඒ සංවේදී බව ඒ ලෝ නෝට්ස් වලට ඔයාට කරන්න පුළුවන් උපරිම සාධාරණේ කරයි කියලා මං විශ්වාස කරනවා ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා Thank you coach Coach Nandini අද සාමාන්‍යයෙන් අපි දකින්නේ ඔනිල පොඩ්ඩක් dance කරලා හරිම ප්‍රාසංගික බවක් තිබුණා coach ප්‍රදීප් කියෝ වගේ ඒ සංයමය ඒ විනය හරිම වෙනසක් ඇති කරා ඔව් අනිවාර්යයෙන්ම මමත් ඔනිල එනකොට බලාපොරොත්තු වුණේ ඒ ඔනිලගේ තියෙන dance steps ටික හැබැයි ඔනිලගේ මං හිතනවා අද ඔප්පු කරා කියලා එයාගේ discipline singing ඒ වගේම මේ වගේ ගීතයකුත් ඔනිලට ගායනා කරන්න පුළුවන් ඒ වගේම ඔනිලට තියෙනවා හොඳට දැනෙන්න ගායනා කරන්න mood singing කියන එක උපරිමයෙන් ඒ කටහනේ ඉතින් මං හිතනවා පුතේ අද දවසේ හරුන් ලන්තා මහත්මයාගේ ඉතාමත් ලස්සන ගීයක් අපේ හැමෝගෙම හදවතේ තියෙන ගීතයක් තමයි මගේ නාමලේ කියන්නේ ඉතින් මං හිතනවා ගෙදර ඉන්න අයටත් හැමෝටම රස විඳින්න පුළුවන් ගායනයක් අද මේ දවසේ ඉදිරිපත් කළා කියලා වරසුක පැතු. කොච් නේෂා අපේ අධ්‍යයනකදී ඔබ මේ ගීතේ කොටසක් ගායනා කළා. ඒ විදිහට මේ ලස්සනේ හඬ ඒ හැංගීම් ගායනය අපිට කවදාවත් ඒ කියන්නේ අපේ කනේ රැව්පිලි රැව් දෙන තරමටම ඔබ ගායනා කරා. අද වයස අවුරුදු මේ වගේ පුංචි වයසක ඉන්න මේ ඔනිල මෙහෙම ගායනා කරනකොට ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඇත්තටම ඔනිල පුතා මට පෙරේදා රිහර්සල්ස් වලදී හැමෙලා මගේ ළඟට දුවගෙන ඇවිල්ලා හව කෝච් කෝච් මම කෝච් කැමති ගීතයක් තමයි මේ සැරේ ගායනා කරන්න කියලා. ඉතින් පුතේ මගේ ප්‍රියතම ගීතයක් ගොඩක් අය හිතනවා නතාෂා වේග රිද්මේ ගීතයක් ගායනා කිරීම තමයි ඒ කෙනාගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් උපරිමය කියලා. මං හිතන්නේ වේග රිද්මේ ගීත ඕන කෙනෙක්ට ගායනා කරන්න පුළුවන්. ඒකත් හැකියාවක් තමයි. හැබැයි සංයමයෙන් හැංගීම් ගායනාවක් කරනවා කියන්නේ අති විශේෂ දෙයක්. ඒක හැමෝටම බෑ. හැබැයි වේග රිද්මේ ගීත ගායනා කර කර හැංගීම් ගායනයත් බොහොම සංයමයෙන් ගායනා කරන ගීතයක් අලංකාරත් සහිතව ගායනා කරන්න පුළුවන් කියන්නේ ඔහු අති දක්ෂෙක්. ඔනිල ඔබ ඇත්තටම අති දක්ෂෙක් පුතේ ඔයා. Thank you coach. කෝච් හර්ෂණ. ඔබේ ටීම් එකේ ඉන්න අති දක්ෂෙක් වගේම පුංචි දඟකාරයෙකුත් තමයි මේ ඔනිල කියලා කියන්නේ. පොඩ්ඩක් ඩාන්ස් එහෙම කරලා පොඩ්ඩක් දඟ එහෙම කරන කෙනෙක්. අද මේ සංයමය මේ තැම්පත්කම කියන එක කොහෙන්ද ආවේ? නෑ ඇත්තටම මේ දඟ වුණාට මේ දරුවෝ හරිම හොඳයි නතාෂා. ඒ කියන්නේ ඒ දඟ ඉතින් ළමයි නිසානේ. ඒගොල්ලෝ කිසිම වෙලාවක අපිට කරදර කරේ නැහැ. අපි කියන දේ අහලා අපි දෙන උපදෙස් හොඳට පිළිපැදලා තමයි මේ වගේ තත්ත්වයන් වලට ඇවිල්ලා තියෙන්නේ. අපි හැමෝගෙම ඉතින් මේ සංයමය ඉතින් ඔහු තුලම ගොඩ නැගිච්ච දෙයක් සහ මෙයාට ඕන ගීතයකට අනුගත වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඒක සහජයෙන් ලැබිච්ච දෙයක් නතාෂා. ඒ කියන්නේ මෙයාට වේග රිද්ම නම් වේග රිද්ම සංයමයෙන් ගයන හැඟුම්බර ගීතයක් නම් එහෙමයි. ඉතින් පුතාගෙන් අපි මේ වටේට ගීත තෝරද්දි මේ ගීතේ අපි දෙන්න කලින් ගායනා කරා. ඉතින් පුතාගේ ඒ තිබ්බ සංයමයට මම බොහොම ඇලුම් කරා. ඉතින් මගේ කණ්ඩායමේ මෙහෙම හැඟුම්බර ගීතයක් ගයන්න ඉතුරු වුණේ ඔනිල තමයි නතාෂා. Thank you coach. මම ජය ප්‍රාර්ථනා කරනවා පුතාට. තාම හොඳින් මාව ආඩම්බරයට පත් කරා. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.